පසුගිය සැප්තැම්බර් 29 වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟෙව්වා වගේම අද දින සිට తాවකාලිකව සපුගස්කන්ද තෙල් පිටු පහදුව වසා දමන්න අපි තීරණය කළා. රටේ තිබෙන සීමිත විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පමණක් යොමු කරමින් නිසි ලෙස ඒ කළමනාකරණය කරගත යුතු නිසා තමයි අපිට මේ තීන්දුව ගන්න උනේ. අපේ තෙල් පිරිපාදුව වසර 51ක් පරණයි. ඒ නිසා මේ තෙල් පිරිපාදුවේ 37ක් නිෂ්පාදනය වෙන්නේ දැවි තෙල් සහ නැප්තා. විදුලිය නිෂ්පාදනය මේ දෙකම පාවිච්චි කරනවා. තවත් 19ක් නිෂ්පාදනය වෙන්නේ ගුවන් යාන ඉන්ධන සහ භූමි තෙල්. පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනය වෙන්නේ 43යි. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයේ 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ජලයෙන්. ඒ නිසා අපිට දැවි තෙල් අවශ්‍යතාවයක් නැතයි කියලා විදුලි බල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම ගුවන් යානා පැත්තෙන් ගත්තොත් කෙටි දුර ගමන් යන ගුවන් යානා වලට ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබාගෙන ඉන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානා වලට තමයි කොළඹින් නැත්නම් ලංකාවෙන් තෙල් සැපීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවි තෙල් සහ ගුවන් යානා තෙල් 156ක් නිෂ්පාදනය කරන බොරතෙල් ආනයනයේ නතර කරලා ඒ වෙනුවෙන් වැය වෙන සීමිත විදේශ විනිමය පෙට්‍රල් ඩීසල් ඖෂධ අත්‍යවශ්‍ය ආහාර ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වලට යොමු කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඇත්තෙම අපේ සපුගස්කන්ධ තෙල් පිරිපාදුවෙන් සපයන්නේ සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවෙන් 14%යි සමස්ත ඩීසල් අවශ්‍යතාවෙන් 29%යි. ඉතින් බොරතෙල් ආනයනය කරනවා වෙනුවට මේ ප්‍රමාණයත් පෙට්‍රල් ඩීසල් ලෙස ආනයනය කිරීම විදේශ විනිමය කළමනාකරණයේදී වැදගත් වෙනවා. මේ දිනවල මේ විදේශ විනිමය අර්බුදයට පිළියමක් විදියට අපි ණය පාසුකම් ඇති කර ගැනීම සඳහා රටවල් ගණනාවක් සමග සාකච්ඡා කරනවා. මේ වර්තමාන මිල ගණන් අනුව අපිට මාසෙකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 350ක් වැය වෙනවා. ඒ දැවැන්ත මුදල. ඔබට මතක ඇති අගමැතිතුමා බංගලාදේශයේ ගිහිල්ලා ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 300යි. චීනෙන් ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 350යි. දැවැන්ත රටවලින් ලබා ගන්න ණය මුදලත් අපේ එක මාසක තෙල් ආනයනයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා අපි දැනට රටවල් ගන්නවත් සමග ණය පාසුකම් ලබා ගන්න සාකච්ඡා කරනවා. තෙල් සංස්ථාව දීර්ඝ කාලයක් තිස්සේ අලාභ ලැබපු ආයතනයක්. ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම වල ඉතාම පහත මට්ටමක ඉන්නේ. ඒ නිසා මේ ණය ලබා ගැනීම තවමත් හැකියාව ලැබෙන එක දුෂ්කර අභියෝගාත්මක කටයුත්ත. නමුත් ඒ අපි කටයුත්තේ ඉදලා ඉන්නවා. ඒ අනුව අපි මේ විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහම අපි බොරතෙල් ආනයනය යලි ආරම්භ කරනවා. උපරිම වශයෙන් දින 50ක් පිරිපාදු වසා දැමීමට සිදුවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සමහරු මාධ්‍යම පවත්වලා මේ රටට නැවුම් ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කරන්න උත්සාහ කළත් සැප්තැම්බර් 29 වෙනිදා තරම් ඈත දිනක ලංකාවේ බොරතෙල් හිගයක් ඇතිවිය හැකි බවත් ඒ රටේ ඉන්ධන හිගයක් ඇතිවීමට හේතු නොවන බවත් බොරතෙල් පාවිච්චි කරන්නේ තෙල් සංස්ථාව පමණක් නිසා රටේ ජනතාව එයින් කලබලයට පත් නොවිය යුතු බවත් අපි සැප්තැම්බර් 29 වෙනිදා තරම් ඈත දිනක මාධ්‍යමවත් කියලා රටට කිව්වා. ඒ අනුව පිරිපාදු වසා දැමීම අපි රටට විශේෂ ප්‍රකාශයක් විදිහට මීට කලින් නොකිව්වේ ඒක අභ්‍යන්තර කාරණයක්. රටේ තෙල් සැපීමට කිසිසේත්ම බල නොපාන තෙල් සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කාරණයක් නිසායි අපි ඒක රටට කිව්වේ නැත්තේ. පුරුද්දක් ලෙස මාධ්‍ය ඉදිරියේ බොරු කියන විශ්‍රාමික සේවකේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කියලා තිබුණා රටේ ඉන්ධන හිගයක් ඇති වෙනවා, පැය 12ක් විදුලිය කප්පාදු කරන්න සිදු වෙනවා මේ පිරිපාදු වසා දැමීම නිසා. මේවා පට්ටපල් බොරු. මේ පුද්ගලයාම තමයි වරින් වර මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ඔහුට ලැබෙන මාධ්‍ය ඉඩ පාවිච්චි කරමින් රටට වරින් වර බොරු කියන්නේ. ඔබට මතක ඇති පසුගිය ජූලි මාසෙට මේ දක්වා වරින් වර ඔන්න තෙල් ලිගයක් ඇති වෙනවා කියලා මාධ්‍යවල කියනවා. මාධ්‍යවල මේවා පළ වුණාම ජනතාව පෙළසැදී පෝලිම් වල ගිහිල්ලා ඉන්නවා. තෙල් ගහ ගන්නවා. හැබැයි එහෙම තෙල් ලිගයක් ඇති උනේ නැහැ. ඒ වගේම මේ පුද්ගලයා තමයි කිව්වේ ඉන්දියාවේ විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ යන්නේ මාත් එක්ක තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න ගිවිසුමක් අත්සන් කරන්න.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තෙල් ටැංකි 99 මේ ඉන්දියාවට දීලා ඉවරයි කියන්නේ මම අන්තිමට ඔවුන් අත්සන් කරපු ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඒ වගේම මම ලංකාවේ කංජ තෙල් ගවේෂණය සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම මේ පුද්ගලයා මාධ්‍ය හමුවක් තියලා කියනවා තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට පනතක් ගේනවා කියලා. සමහර වෙලාවට මේ පනත් තේරුම් ගන්න බැරුව ඇති. පිරිපාදුන කවදාකවත් වැඩ කරලා නැති නිසා පිරිපාදුවේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් යන්නේ නැතු ඇති. ඒ නිසා මේ කියන බොරු නිසා ඒ බොරු වලට ලැබෙන මාධ්‍ය ඉඩ නිසා අවසාන වශයෙන් ඉන්නේ අපේ රටේ ජනතාව මහා වැසි මැද මහා වසංගත මැද තෙල් පිරුම් මල් ඉදිරියේ පෝලිම් වල සිටිමින් ඒ ජනතාව අසීරුතාවයට පත් කිරීම පමණමයි මේන් සිද්ධ වෙලා තිබෙන්නේ.